ජෙසුපීටයි සුබූ දැස්සනක්. අද මම ඔබත් එක්ක මේ ලස්සන උදෑසන පුංචි යාඥාවක් කරන්නට යනවා. මේ යාඥාව ශදව මතයුතුමාගේ සුභාරංචියේ අටවෙනි පරිච්ඡේදයේ ලාදුරු රෝගියා කරපු යාඥාව. ඒ ලාදුරු රෝගියා කියනවා, ස්වාමිනී ඔබ කැමැතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවන්. ඔබ කැමැතිසේක් නම්. ඇයි මෙහෙම වචනයක් මේ තැනැත්තා කියන්නේ? කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ ලාදුරු රෝගියෙක් අසලකින්වත් යන්නට. කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ ඒ අය සමග ඇසුරටපත් වෙන්නට. අඳුම තරමේ හුලඟක්වත් වදින ඉසව්වක හිටියේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ කියනවා, මම කැමැත්තෙමි පවිත්‍ර වන ඔහුට. මේ යාඥාව අද දවසේදී ඔබ කරන්නට යන ස්වාමින් වහන්සේත් සමග මේ යාඥාව, මේ බලගතු යාඥාව ඔබ කරන්නට යනවා. ඔබට කියන්න පුළුවන්, ස්වාමිනී ඔබ වහන්සේ කැමැතිසේක් නම් මාව පවිත්‍ර කරන්න, මාව සුව කරන්න, මාව නිදහස් කරන්න ඔබ වහන්සේට පුළුවන්. ඔබ ලොකු අසනීප තත්ත්වයක් තුළ ගෙදර දැන් ඔබ තනි වෙලා සිටිනවා, ඔබ වේදනාවෙන් සිටිනවා, ඔබ කලකිරලා සිටිනවා. ඔබට පුළුවන් ජීසුට මේ යාඥාව කියන්න, ස්වාමිනී ඔබ වහන්සේ කැමැතිසේක් නම් ඔබ වහන්සේට පුළුවන් මාව සුව කරන්න, මාව නිදහස් කරන්න. ඔබ ජීවිතේ විශාල ණයබරක් තුල ඔබ ලොකු කරදරයකට පත් වෙලා සිටිනවා. ඔබ මේ ආඥාව කියන්නේ ජේසුට, ස්වාමිනිය ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ ණයබරින් මාව නිදහස් කරන්නට ඔබ වහන්සේට පුළුවන්. දැන් ඔබව පොඩ්ඩක් අමතක කරලා ඔබට වැඩිය මේ ආඥාව පිළිහිට අවශ්‍ය කරන කෙනෙක් වෙනුවෙන් ආඥා කරන. සමහර විට ඔබගේ මනසට දැන් හුඟක් අයව එන්නට පුළුවන්. සමහරට ඔබ අමනාපෙන් සිටින කෙනෙක් පාව ඔබට එන්න පුළුවන්. ඔබ යාඥා කරන්න ඒ කෙනා වෙනුවෙන්. කිසියම් කෙනෙක් රෝහල්ගත වෙලා ඉන්න පුළුවන්. රෝගී තත්ත්වයකට පුළුවන්. විදේශගත වෙලා ඉන්නට පුළුවන්. ඔබ ඒ කෙනා වෙනුවෙන් යාඥා කරන්න. බලන්න, ඔබ ජේසු කෙරෙහි මහත් වූ විශ්වාසයකින් ඔබ යාඥා කරනවා නම් ඒ ජේසු ඔබගේ වචන අහනවා. අද දවස ඒ යාඥාව වැඩ කරලා සමහරට ඔබ නොසිතන මොහොතක ඔබ යාඥා කරපු කෙනා ඔබට කතා කරන්නට පුළුවන්. සමහරට ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. ඒ කෙනා කියන්නේ අත්දැකීමක්. මගේ ජීවිතය තුළ යම් කිසි දෙයක් සිදු වුණායි කියලා. ඒ තමයි යාඥාවේ බලගතුකම. යාඥාවේ බලගතුකම, ස්වාමිනි ඔබ වහන්සේ කැමැතිසේක් නම් මා පවිත්‍ර කරන්නට, මා සුව කරන්නට, මා නිදහස් කරන්නට ඔබ වහන්සේට පුළුවන්. ඒ ජේසු අද මේ වචනය ඔබට අයිති කරගන්නට කියනවා. ජේසු කියනවා, මම කැමැත්තෙමි, මම කැමැත්තෙමි ඔබ යාඥා කරපු ඔබගේ ඉල්ලීමට අද දවස නිම වෙන්නට කලින් ජේසු පිළිතුරු දෙයි, මම කැමැත්තෙමි මම ඔබ උස්සව කරන්නම්, මම ඔබ නිදහස් කරන්නම්, මම ඔබට නැවත ජීවිතය දෙන්නම්, ඒ වහල් භාවයෙන් ඔබව මම නිදහස් කරන්නම්, ඒ පාපයෙන් මම ඔබව නිදහස් කරන්නම්. සමහරට වෛද්‍යවරු කියනවා ඔබට සුවය දෙන්නට බැහැයි කියලා, ඔබව පැත්තකට දාලා තියන්නට පුළුවන්. නමුත් ජේසු කියනවා, මම කැමැත්තෙමි, මම කැමැත්තෙමි. ඔබට ජේසු පිටයි.